අයුබෝවන් ඖෂධයේ වටිනාකමින් යුත් දන්දිල කැඳ එකක් හදන හැටි අද රූයිට්ස් YouTube channel එකෙන් ඔයාලට මම කියලා දෙනවා. දන්දිලල කියන්නේ ඔයාලා දන්නවනේ දම් පාට අද. මෙහි බොහෝ ඖෂධීය ගුණ තියෙනවා. පොටෑසියම්, විටමින් C, ඒ වගේම කාබෝහයිඩ්‍රේට් බහුල අල జాතියක්. මුල්ම පියවර විදිහට දන්දිලල පොතු ඉවත් කර තඹ ගන්න ඕන. මෙමාල වලින් ආහාර ජීර්ණේ පහසු කරනවා. ඒ වගේම ඇඟ සිසිල් කරනවා. රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරනවා. රුධිර පීඩනය පාලනය කරනවා. මලබද්ධයටත් වඩාත් හොඳ කෑමක්. ඇඳුම තියෙන කට්ටියටත් වඩාත් ගුණදායකයි. දැන් ඔයාලට පේන්නේ දන්දිලල ටික තම්බා ගන්නා විදිහ. මේ අල සෙවල ගතියෙන් යුක්තයි. ඒ වගේම ටිකක් පැණිරහයි. අපේම රත්තරම් පොළවේ හැදෙන වසවිස නැති හරිම ගුණදායක අල වර්ගයක් තමයි මේ. දෙවැනි පියවර විදිහට සුදු ලුණු බීක් 6ක් 7ක් ඉඟුරු කෑල්ලක් සමග අපි මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. බාගෙට පැහුණු පොල් කිඩි භාගයක. එහෙමත් නැත්නම් අපි එකට කියනවා මාළු පොල් කිඩි භාගයක පොල් කිරි අපි මිරිකා ගන්න ඕනි. පොල් කිරි මිරිකා ගන්න මම යොදාගන්නේ පොල් වතුරමයි. පොල් වතුර කියන්නේ ඉතාමත් ගුණදායක දෙයක්. පොල් කිරි වලට අමරාගත් ඉඟුරු සුදුරුණු පේස්ට් එක එකතු කරගන්න. මේ ටික හොඳින් කලවම් කරගන්න ගමන් දන්දිලර ටිකත් කෑලි ඉතුරු වෙන්න අපි අමරා ගන්න ඕනි. දැන් අපි ඊළඟට කරන්නේ පොල් කිරි මිශ්‍රණය ලිප මත තබා හොඳින් රත් කරගන්න එක. ඉන්පසු එම මිශ්‍රණයටම ඔයාලට පුළුවන් ලුණු ටිකක් එකතු කරගන්න. මේ විදිහට පොල් කිරි මිශ්‍රණය රත් වීගෙන එනකොට ඒට අපි අමරාගත්ත දන්දිල ටික එකතු කරනවා. බලන්නකො ඒවැ තියෙන දම් පාට. දැන් මේ සියල්ලම එකට මිශ්‍ර කරගන්න. මේ සතියන්තේ ඔයාලට පුළුවන් ඔයාලගේ පවුලේ හැමෝටම දන්දිල කැඳ හදලා දෙන්න. දන්දිලල වලින් විවිධ කෑම වර්ග හදන්න පුළුවන්. සුප් වර්ග, ස්මූතිස් වර්ග, ඒ වගේම දන්දිල පිට්ටු, දන්දිල කරි, ගොඩක් දේවල් හදාගන්න පුළුවන්. තව විනාඩි දෙකක් තුනක් විතර ලිප මත තබා හොඳින් කලවම් කරගනිමින් මෙන්න මේ පදම එනකන් මේ කැඳ එක හදාගන්න. මේ වීකෙන්ඩ් එකේ දන්දිල කැඳ එක ඔයාලා හදලා අකුරුත් එක්ක හරි රටේදිත් එක්ක හරි ඔයාලගේ පවුලයාත් එක්ක මේක රස විඳින්න පුළුවන්. මගේ වීඩියෝස් වලට ඔයාලා ආසයි නම් මගේ රුමීට්ස් YouTube channel එක subscribe කරන්න, bell button එක click කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතරත් මේක share කරන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.